දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද පොසොන් පුන් පොහෝ දවසේ ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් ඔබේ ජීවිතේට උතුම් ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මේ ධර්ම දේශනාවේදී මුලින්ම අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරන පිංගතුනි පොසොන් පුන් පොහොය අපිට සාසනික වශයෙන් ඉතාම වැදගත් පුන් පොහෝ දවසක් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අපිට මිහිඳු මහරහතන් වහන්සේ අපි සලකන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හැටියට අපට දෙවැනි බුදු කෙනෙක් හා සමානයි මිහිඳු මහරහතන් වහන්සේ ඒකට හේතුව අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඔබ දන්නවා තුන් වතාවක් මේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේ වැඩම කරන හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ මයංගනීට වැඩම කරලා යක්ෂයන්ව දමනය කරලා ගිරි දිවයින නමින් දූපතක් මවලා මේ යක්ෂයන් ගිරි දිවයිනට පළවා හැරියා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. ඒ වගේමයි පිංගතුනි එදා සුමන සමන් දෙවියන් ඇතුළු පිරිස ඒ මයංගනේදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා කේශ ධාතු මිටක් ඉල්ලගෙන මයංගන මහා සෑය ඉදි කරා සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වුණා කියලා අපි අපේ ශාසන ඉතිහාසෙ කතා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ තමයි නාගදීපේට වැඩම කරලා මේ චූලෝදර මහෝදර නා රජවරු අතර මිනි පළඟක් නිසා ඇතිවෙන්න ගිය ආරවුල සංසිඳවන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයමත් මේ ලංකා භූමියට වැඩම කරන්නේ බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ ඒ මණියක් එක නාග රජුරුවන්ගේ ආරාධනය මත හැබැයි ඒ ගමනේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ තනියම නෙමෙයි 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ වැඩම කරපු ගමනේ කැලණියට විතරක් නෙමෙයි සමන්තකූට පර්වතය දිවා ගුහාව ඒ වගේම කතරගම කිරිවිහෙර පිහිටි භූමිය තිස්ස මහරාම චෛත්‍ය පිහිටි භූමිය මුතියංගන මහාසෑය පිහිටි භූමිය අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැන රුවන්වැලි මහාසෑය ඉදිවන තැන ජේතවන චෛත්‍ය තෝපාරාම මහාසෑය මිරිසවැටි චෛත්‍ය මේ වගේ ස්ථාන ගණනාවක සමාපත්තියෙන් වැඩ ඉඳලා අනාගතයේ මහා විශාල පූජනීය මහාසෑයවල් ඉදිවන මේ පුණ්‍ය භූමි බුදුවැසින් දැකලා පූජනීයත්වයට පත් කරලා ආපහු දඹදිවට වඩින්න. හැබැයි පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ වැඩම කරපු මේ අවස්ථාවල ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත වීමක් සිද්ධ වුණේ නැහැ. අපිට පේනවා මහා වංශය අධ්‍යයනය කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට විස්තර කරනවා පෙර බුද්ධ ශාසන මේ ලංකා භූමියේ පිහිටපු ආකාරය ගැන. මේ ලංකා භූමිය මීට පෙර මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ ශාසනය පිහිටි භූමිය. එවැනි කාලවල මේ ලංකාව එදා හඳුන්වලා තියෙන්නේ වරදීප, මණ්ඩදීප, ඕජදීප කියන නම් වලින් තමයි මේ ලංකා භූමිය ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිද්දිමයි ලංකා භූමියේ බුද්ධ ශාසනය පිහිටවලා තියෙන්නේ. ඒ හැම අවස්ථාවකම ලංකාවේ බුද්ධ ශාසනය පිහිටි හැම අවස්ථාවකම පෙර බුදවරු දහස් ගණන් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මිස්සක පව්වට තමයි මුලින්ම වැඩම කරන්නේ. ඒ වැඩම කරලා ලංකා භූමියේ ධර්මයේ දේශනා කරලා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකාව හැම බුදු කෙනෙක්ම අද අනුරාධපුර මහමෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටපු තැන පිහිටවලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙච්ච මහා බෝධියේ දක්ෂින සාකාව.
කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදුනේ මහරි බෝධීන් වහන්සේ සෙවණේ. ඒ මහරි බෝධියේ දක්ෂින සාඛාව ලංකා භූමියට වඩම්මලා අද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිට වූ තැනම කකුසඳ බුදුරජාණන් වහන්සේ විසින්ම පිහිටවනෝ. ඒ වගේ මේ බෝධිය අහසින් වැඩම කරපු ඒ රහත් භික්ෂුණීන් වහන්සේලා පිරිස ලංකාවේ නවත්තලා කකුසඳ බුදුරජාණන් වහන්සේ සමග වැඩිය මහරහතන් වහන්සේලා 40,000ක් අතරින් දහසක් මහරහතන් වහන්සේලා මේ භූමියේ නවත්තලා තමයි ආපහු දඹදිවට වැඩියා කියලා අපේ ඉතිහාස සඳහන් වෙන්නේ. එhmenan කකුසඳ බුද්ධ ශාසනයේ ලංකාවේ පිහිටි අතීතේ බුදුරජාණන් වහන්සේ වැඩම කරාද මේ භූමියට භික්ෂු භික්ෂුණී සංඝ පිරිසත් මේ භූමියේ පිහිටෙව්වා. ඒ වගේම මහා බෝධියේ දක්ෂින සාඛාව පිහිටෙව්වා. කොණාගමන බුද්ධ ශාසනය තුලත් ඔය විදිහමයි සඳහන් වෙන්නේ. කොණාගමන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා 30,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වඩින්නේ. ඒ වගේම අද මහමෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටලා තියෙන තැන උන්වහන්සේ බුදු වෙච්ච දිඹුල් බෝධියේ දක්ෂින සාඛාව පිහිටවන. ඒ බෝධියේ දක්ෂින සාඛාව රැගෙන රහත් භික්ෂුණියක් රහත් භික්ෂුණීන් පිරිවරාගෙන අහසින් වඩින්නේ. ඒ මහා බෝධිය පිහිටවලා භික්ෂුණී පිරිසත් නවත්තලා 30,000ක් මහරහතන් වහන්සේලා අතරින් දහසක් නවත්තලා තමයි උන්වහන්සේත් වඩින්නේ. එහෙමනම් කොණාගමන බුදුහාමුදුරන්ගේ කාලෙත් බුද්ධ ශාසනය පිහිටද්දී මහා බෝධියේ දක්ෂින සාඛාවත් භික්ෂු භික්ෂුණී සංඝ පිරිසත් මේ ලංකා භූමියේ පිහිටවලා තමයි කොණාගමන බුදුරජාණන් වහන්සේ ආපහු දඹදිවට වඩින්නේ. කාශ්‍යප බුද්ධ ශාසනය ගැන සඳහන් වෙන්නේ ඒ විදිහට. ඒ කාලේ ලංකාවේ රාක්ෂයන් නිසා ලොකු උවදුරක්. ඒ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනය ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඇති වෙනකොට 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අද මිස්සක පව්ව කියලා අපි හඳුන්වන මිහින්තලා භූමියටමයි බුදුරජාණන් වහන්සේ වදින්නේ කාශ්‍යප බුදුහාඳුරුව. ඒ වැඩම කරලා ලංකා භූමියේ මිනිස්යන්ට මේ රාක්ෂයන්ගෙන් ඇතිවෙච්ච උවදුර දුරු කරලා මිනිස්යන්ට පිහිට වෙලා ඒ වගේමයි උන්වහන්සේ බුදු වෙච්ච ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාවත් ලංකා භූමියට වඩම්මලා ඒ බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිය අද රෝපණය වෙච්ච තැනම රෝපණය කරනවා. භික්ෂු භික්ෂුණී පිරිස ලංකාවේ නවත්තලා තමයි උන්වහන්සේත් වඩින්නේ. හැබැයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලංකාවට වැඩම කරපු ඒ අවස්ථා තුනේදීම භික්ෂු භික්ෂුණී සංඝ පිරිස මේ ලංකා භූමියේ නවත්තලා යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මහා බෝධි දක්ෂින සාඛාව පිහිටවන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්න අනාගතේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සම්බුද්ධ ශාසනය පිහිටවනවා. මහා බෝධියේ දක්ෂින සාඛාව ලංකා භූමියේ වඩම්මලා පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා පිහිටවපු තැන පිහිටවනවා. අන්න ඒ වෙනුවෙන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථා තුනේම අනාගතයේ දිහා බුදු ඇසින් දැකලා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ ලංකා සම්බුද්ධ ශාසනය පිහිටන්න අවශ්‍ය පරිසරය ඒ භූමිය සකස් කිරීමයි අපේ බුදුරජාණන් වහන්සේ සිදු කරේ. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවට පසුව උන්වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන තමයි මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ධර්ම විනය සංගායනා කරන්නට යෙදුනේ. මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා මහරහතන් වහන්සේලා 84 දහසක ධර්මස්කන්ධය සංගායනා කළ ආරක්ෂා කරා. එදා වැඩ සිටියේ ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට මේ ත්‍රිපිටක ධර්මයේ කටපාඩමෙන් අනාගතයට රැගෙන යන්න වෙන වෙනම ශිෂ්‍ය කණ්ඩායම් වලට ත්‍රිපිටකේ පැවරුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 100ක් ගිය තැන එදා වජ්ජිපුත්ත භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තු කැපයි කියලා විනය නීති වෙනස් කරගෙන ශාසනය විනාශ කරගෙන යන අතරතුර එදා සබ්බකාමී අස කියන මහරහතන් වහන්සේලා එකතු වෙලා කාලාශෝක නම් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් ගියන තැන තමයි දෙවනි ධර්ම සංගායනාව කරන්නේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 236ක් ගත වෙච්ච තැන ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් එදා වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ තමයි මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඇතුළු දහසක් මහරහතන් වහන්සේලා එකතු වෙලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කරන්නේ. මේ මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ ගැන හරීම ලස්සන විස්තර ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි, දෙවනි ධර්ම සංගායනාව සිදු කරපු මහරහතන් වහන්සේලා, ඒ කියන්නේ අපේ බුදුහාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 100ක් ගත වෙච්ච තැන, දෙවනි ධර්ම සංගායනාව අවසන් කරලා උන්වහන්සේලා අතර 이르දිමත් මහරහතන් වහන්සේලා අනාගතයේ දිහා දිවසින් බැලුවා. මේ සම්බුද්ධ ශාසනය තව කොපමණ කාලයක් ලෝකේ පවතිනවද? අනතුරක් උපද්ද්‍රවයක් නැතුව මේ ශාසනය තව කොච්චර කාලයක් මේ සංගායනාවෙන් පස්සේ පවත්වගෙන යන්න පුළුවන්ද? උන්වහන්සේලා දිවසින් දකිනවා තව නොබෝ කාලයක් ගිය තැන අන්නේ තීර්ථක රජවරු බලවත් වෙනවා. මෙහෙර විහාර විනාශ කරනවා. බුද්ධ ශාසනය තුල බුදුහාඳුරෝ වෙනුවෙන් ගොඩනගපු පන්සල් විහෙර විහාර විනාශ කළ ගොඩනගලා විශාල සාසනික විනාශයක් සිද්ධ වෙනවා. ඒ වගේම අන්‍ය ආගමිකයන් සාසනීයට විනාශ කරන මතවාද, මේ ධර්මයේ හැල්ලු කරන මතවාද සමාජි පතුරවනවා. ඒවා බිඳ හෙළලා බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වික්ත විසරද බහුශ්‍රුත භික්ෂුවක් ඒ වෙනකොට අවශ්‍යයි. මේ මහරහතන් වහන්සේලා දිවසින් බැලුවා මේකට සුදුසු කෙනෙක් ඉන්නවද අනාගතේ මේ ශාසනික විනාශයට මූණ දීලා ශාසනය බේරගෙන ධර්ම සංගායනාවක් කරලා ශාසනය බබලවන්න සුදුසු කෙනෙක් ඉන්නවද? පින්වතුනි, ඒ වෙනකොට මනුස්ස ලෝකේ කවුරුත්ම හිටියේ නැහැ. ඊළඟට බැලුවා දිව්‍ය ලෝකේ චාතු මහරාජික, තාවතිංස, යාමය, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති කියන සදෙව්ලවල. මේ දිව්‍ය ලෝක හයේම මහරහතන් වහන්සේලා බැලුවා දෙවිවරුන්ගේ පුණ්‍ය ශක්තිය. ඒ අතර පින් ඇති දෙවිවරු ඉන්න ඕන තරම්, රහත් වෙන්න නිවන් දකින්න පින තියන අය ඉන්නවා. හැබැයි සසර පුණ්‍ය ශක්තියට සාසනී බබලවන්න තරම් ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ඒ ශාසනේ බබලවන්න තරම් දක්ෂ කෙනෙක් නෑ දිව්‍ය ලෝකේ. ඊළඟට උන්වහන්සේලා දිවසින් බැලුවා බ්‍රහ්ම ලෝකයකවත් ඉන්නවද? බලනකොට දැක්ක බ්‍රහ්ම තලයක ඉන්නවා ධ්‍යාන වඩලා බඹලව සමාපත්තිසුවෙන් වැඩ ඉන්න බ්‍රහ්ම දේවතාවෙක්, තිස්ස නම් වූ බ්‍රහ්ම දේවතාවා. මේ මහරහතන් වහන්සේලා 이르දීන් බ්‍රහ්ම ලෝකෙට වැඩම කරා. වැඩම කරලා අර තිස්ස බ්‍රහ්ම දේවදාව මුණ ගැහිලා මේ කාරණේ සිහිපත් කළා. කීවා, ඔබ බොහෝ පෙරපින් ඇති කෙනෙක්, ඔබ බොහොම දක්ෂ කෙනෙක්, ඔබ ධර්මයේ ගැන සසර පුරුදු කරපු ව්‍යක්ත විසරද බහුශ්‍රුත සසර පුරුද්දක් තියෙන කෙනෙක්, ඔබ මනුලවට එන්න, අනාගතේ බුද්ධ ශාසනය මේ වගේ විශාල විනාශයක් වෙනවා, ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ශාසනය බබලවන්න, ශාසනය ආරක්ෂා කරන්න මනුස්ස ලෝකෙට එන්න මුලදී කැමති උන්නේ. මේ බ්‍රහ්ම දේවතාව කියනවා, මං කාම ලෝකෙ දිහා හැරිලවත් බලන්න කැමති නෑ කි. පින්වතුනි, බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ පංච කාමයන් ඉක්මවා ගිය තැන. ධ්‍යාන වඩලා භාවනා කරලා බ්‍රහ්ම තලවල උපදින්නේ සමාධිය දියුණු කරගත්ත අය. මේ බ්‍රහ්ම දේවතාව කියන මං පංච කාමයන් දිහායි හැරිලවත් බලන්න කැමති නෑ මේ කාම ලෝක දිහා. ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේලා ඉල්ලීමක් කරා, සාමීනි දේවතාව, ඔබ වහන්සේට ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් මේ කැපකිරීම කරන්න වෙනවා. ඔබ වහන්සේගේ තීරණය ගැන හිතන්න නැවත නැවත කියනකොට තුන්වෙනි වතාවේ ආරාධනය පිළිගත්ත. හොඳයි, මං ශාසනය වෙනුවෙන් මනුලොවට එන්නම් කියලා. අන්නේ බ්‍රහ්ම ලෝකෙ හිටපු තිස්ස කියන බ්‍රහ්ම දේවතාව තමයි මහරහතන් වහන්සේලාගේ ආරාධනය මත බඹලවින් චුත වෙලා මනුලොවට ඇවිල්ලා පිලිසිඳ ගත්තේ මෞකුසක. උන්වහන්සේ තමයි බ්‍රහ්ම ලෝකෙ හිටපු තිස්ස බ්‍රහ්ම දේවතාව මනුලව මොග්ගලී පුත තිස්ස මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 236ක් ගිය තැන තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කරන්නේ. ඒ වෙනකොට උන්වහන්සේත් බොහොම වයෝ වෘද්ධයි. අවුරුදු 120ක් වැඩ හිටියා. උන්වහන්සේ ඒ වෙනකොට ශාසනයේ හිටපු බොහෝම ධර්මදර
ඒ වගේම උන්වහන්සේ ත්‍රිපිටක ධර්මයේ ගැන මනා කටපාඩමින් දරාගත් වික්ත විසරද බහුශ්‍රත ධර්ම දර්කෙනි. එදා ධර්මාශෝක රජුරු මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ගැන ආරංචි වෙලා ඔබ අහලා තිනවා ධර්මාශෝක රජුරු මුලදී ධර්මාශෝක හැටියට නෙමෙයි මිනිස්සු පිළිගත්තේ. විශාල යුද්ධයක් කරලා කරලා දඹදිව අධිරාජ්‍යයක් බවට පත් කරගත්තා. ඔය අවට අදා අපි හඳුන්වන පකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ ඔය බංග්ලාදේශයේ වටේ තියෙන රටවල් ගණනාවක් එදා දඹදිවත් එක්ක එකට තිබිච්ච ධර්මාශෝක රජුරුවන්ගේ අධිරාජ්‍යයට අයිති ප්‍රදේශ. මේ රජුරුව හැබැයි යුද්ධේ අවසන් වෙලා කාලිංග යුද්ධය කියලා හැඳින්වෙන විශාල පිරිසක් ලක්ෂ ගණන් මිනිස්සු මිය ගියා. යුද්ධයක් කියන්නේ බොහොම මිනිස්යාගේ ජීවිත දෙපැත්තට බෙදිලා රජවරු බලය වෙනුවෙන් මරා ගන්න දෙයක්. එතකොට ඒ වෙලාවේ අවසානයේ මිනිස්සුම කියන්න ගත්ත මේ රජුරෝ චණ්ඩාශෝක බොහොම යුදකාමි රජෙක්. හැබැයි යුද්ධය අවසන් වෙලා මිනිස්සුන්ගේ විලාප, ලේ කඳුළු දුක, මිනිස්සු යුදබිමේ මැරිලා වැටෙන ආකාර මේවා රජුරවන්ට මතක් වෙනවා. දවසක් රජුරෝ බොහොම දුකෙන් මේ ගැන සිහි කර කර ඉන්නකොට ජීවිතය ගැන පුංචි සාමණේර සාමින් වහන්සේ නමක්, හැබැයි රහතන් වහන්සේ නමක්, නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ පාරක් දිගේ වීදියක වඩිනවා. ඉක්මන්ට රාජභටයන් යවලා උන්වහන්සේ මාලිගාවට වඩම්ම ගෙනා උන්වහන්සේට වැඳලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරා, ස්වාමිනී ඔබ වහන්සේ කැමති තැනකින් මේ මාලිගාවේ වැඩ ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටිය රජුරුවන්ගේ සිංහාසනේ මත රජතුමාට ධම්මපදයේ අප්පමාද වර්ගයේ විස්තර කරමින් දහම් දෙසුවා. එදා තමයි රජුරුව තෙරුවන් සරණ ගිය, ධර්මයේ ගැන පැහැදුනි. බලන්න මේ අධිරාජ්‍යයේ අවුරුදු 7ක් වයස ඇති පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ නමකගෙන් බණහලා ශාසනය ගැන පැහැදුනා. ඊළඟට භික්ෂූන් වහන්සේලා ගැන හොයන්න ගත්ත, බුද්ධ ශාසනය ගැන විස්තර හෙව්වා. අන්නේ හොයනකොට තමයි දැනගත්තේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. ඒ වෙනකොට වැඩ හිටිය ශ්‍රේෂ්ඨත මහරහතන් වහන්සේ උන්වහන්සේ වඩම්මගෙන ආව තමන්ගේ රාජ්‍යයට. ඒ වෙලාවේ ඒ නගරයට වඩම්මගෙන ආපු වෙලාවේ උන්වහන්සේට වන්දනා කරලා අහනවා, ස්වාමීනි මට ප්‍රාතිහාරයක් පෙන්වන්න, මගේ හිත පහදවන්න. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ අභිඥා පාදක ධ්‍යානයකට සම්වැදිලා පොළොවේ එක පැත්තක් මුහුදේ රළ හමනවා වගේ සෙලවෙන්න සැලැස්සුවා කියන. රජතුමාගේ ඇඟ කිලි පොලාගෙන ගියා. රජ්ජුරුව තැති ගත්තා. ඒ ප්‍රාතිහාර දැකලා රජ්ජුරුව පුදුමෙන් පුදුමයට පත් වෙලා කියනවා, සාමීනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ තරම් ඊර්දි බල සම්පන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ මොන තරම් බල සම්පන්න කෙනෙක් වෙන්නේ නැද්ද? සාමීනි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්කන්ධ වශයෙන් කොච්චරක් තියෙනවද කියලා අහුව. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි 84,000ක ධර්මස්කන්ධයක් තියෙනවා කියලා. එහෙමනම් මම මේ දඹදිව් තලේ යොදුනෙන් යොදුන විහෙර විහාර 84,000ක් ඉදි කරනවා කියලා ධර්මාශෝක රජුරු 84,000ක් විහෙර විහාර ඉදි කෙරෙව්. ඒ වගේම සියලු විහෙර විහාරවලට රාජ්‍ය අනුග්‍රහයෙන් සැප සම්පත් දානමාන සිව්පසේ උපරිමෙන් ලැබෙනවා. එහෙම යනකොට දැන් රජුරුවන්ගේ අනුග්‍රහයත් එක්ක අන්නේ තීර්ථකයෝ කල්පනා කරා, දැන් රජුරුවන්ගෙන් අපිට සැලකිලි නැහැ. අපිට දාන ටිකක්වත් ආහාර ටිකක්වත් හොයාගන්න විදිහක් නැහැ. අපිට උදව් කරන මිනිස්සුත් දැන් අඩුයි. අපිත් ඔය බුද්ධ ශාසනයේටම සිවුරු පොරෝගෙන ඇතුල් වෙමු කියලා අන්නේ තීර්ථකයෝ විශාල පිරිසක් හොරට සිවුරු පොරෝගෙන, ඇත්ත පැවිද්දෝ නෙමෙයි, නිවන් දකින්න පැවිදි වුණත් නෙමෙයි, හොරට සිවුරු පොරෝගෙන බොහෝ පිරිසක් ශාසනයට ඇතුල් වෙලා තම තමන්ට ඕන විදිහට අර රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන සැප සම්පත් භුක්ති විඳිමින් ධර්ම විනය වෙනස් කර කර විකෘති කර කර යන්න පටන් ගත්තා. ඔන්න ඔය වෙලාවේ තමයි, ඒ වෙනකොට අවුරුදු ගාණක් පොය කර්ම කරලා නැහැ, විනය කර්ම කරලා නැහැ. හැබැයි රජතුමා බුද්ධිමත්. රජතුමා දවස ගාණි පුරුද්දක් තියෙනවා. කොච්චර කටයුතු තිබුණත් අධිරාජ්‍යෙක් වුණත් හවස නින්දට යන්න පෙර ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා නිතර බණ අහන පුරුද්දක් තිබුණා. රජ්ජුරුව බුද්ධිමත් නිසා දවස ගානේ බණ අහනකොට රජ්ජුරුවන්ට කාලයක් යනකොට
වැටහෙන්න ගත්තා දැන් දැන් බණ කියන වඩින ස්වාමින් වහන්සේලා මේ කියන ධර්මයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එකක් වෙන්න බෑ ඇයි මේ ස්වාමින් වහන්සේලා එක එක අදහස් කියන්නේ එක දවසක වඩින ස්වාමින් වහන්සේ නමක් ඔන්න එක මතයක් කියනවා ඊළඟ දවසේ වඩින ස්වාමින් වහන්සේ තවත් ධර්ම කාරණ වෙන විදිහකට කියනවා ඊළඟට තවත් එකක් කියනවා බණ 10ක් ඇහුවොත් අදහස් 10ක් හැබැයි රජ්ජුරුව කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම නම් කියන්නේ ඒ ධර්මයේ එක අරමුණක් තුල එකක් වෙන්න ඕන මේ ස්වාමින් වහන්සේලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණේ ගැන කතා කරා උන්වහන්සේ රජතුමාව දැනුවත් කරා රජතුමනි මේ ශාසනය ඇතුළට අන්නේ තීර්ථකයෝ විශාල පිරිසක් සිවුරු පොරෝගෙන ඇතුල් වෙලා තම තමන්ගේ මතවාද ධර්මී හැටියට කියාගෙන බොහෝ පිරිසක් ධර්මයේ විකෘති කරගෙන වෙනස් කරගෙන යනවා ඒ නිසා ධර්ම සංගායනාවක් කරලා බුද්ධ ශාසනය ආරක්ෂා කර යුතුයි අන්නේ වෙලාවේ ධර්මාශෝක රජුරෝ විනය ගැන හොඳට හදාරලා මහරහතන් වහන්සේලාගේ උපදේශ පරිදි මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේගෙන් උපදේශ අරගෙන ශාසනයට හානි කර ධර්ම විනය විකෘති කරපු බොහෝ පිරිසක් සිවුරු දරාගෙන හිටපු 60,000ක් හොයලා ශාසනින් ඉවත් කරලා සිවුරු අරවලා ශාසනින් එළියට ඇරියා කියන්නේ. ඒ කියන්නේ ඇත්ත පැවිද්දෝ නෙමෙයි බොරුවට සිවුරු පොරෝගෙන හිටපු 60,000ක් තෝරලා ශාසනින් එළියට ඇරියා. ශාසනය විනාශ කරන්න නැතුව ගිහින් කුඹුරක් කරගෙන හරි ඉන්න කියලා. ඊට පස්සේ මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ රජතුමා දැනුවත් කරා රජතුමනි ධර්ම සංගායනාවක් කරන්න දැන් කාලයයි. ඒ සංගායනාවේදී අර ශාසනීයට විරුද්ධ මත පතුරවපු සකවාද 500ක් පරවාද 500ක් හැටියට ශාසනීයට විරුද්ධ මත දහසක් ඒ වෙනකොට පතුරවලා තිබුණා කි. ඒව ඔක්කොම ධර්ම විනය කරුණු තුලින්ම ඒව ඛණ්ඩණය කරලා ධර්ම සංගායනාව සිදු කරා. දහසක් රහතන් වහන්සේලා එකතු කරගෙන තමයි මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව කෙරෙන්නේ. අන්නේ ධර්ම සංගායනාවෙන් පසුව තමයි රජතුමා කල්පනා කරන්නේ මේ උතුම් ධර්මය දඹදිවට පමණක් සීමා විය යුතු දෙයක් නෙමෙයි. ලෝකේ අනෙක් රටවලටත් ව්‍යාප්ත කරන්නට ඕනේ. ඒ අනුව ධර්ම දූත කණ්ඩායම් ගණනාවක් තෝරලා ඒ වෙනකොට වැඩ හිටිය රහතන් වහන්සේලා අතර බොහොම ව්‍යක්ත විසරද ධර්ම කතික ධර්මදර මහරහතන් වහන්සේලා ඒ ඒ රටවලට ධර්ම ප්‍රචාරයේ පිණිස රටවල් 9කට පිටත් කරගෙන ඔය අතර ඒ වෙනකොට ලංකාවේ රජකම් කරේ ওই ධර්ම සංගායනාව පැවැත්විච්ච කාලේ වෙනකොට මුටසීව කියන රජුරු ඒ කියන්නේ පින්වතුනි දේවානම්පියතිස්ස රජුරුවන්ගේ පිය රජුරු ඒ කාලේ මේ ධර්මය බබලවන්න තරම් කියන රජ්ජුරුව බොහොම වයෝ වෘදයි රජ්ජුරුව බොහොම ලෙඩ ගානේ අන්තිම කාලේ හැබැයි ධර්මාශෝක රජ්ජුරුව බුද්ධිමත් රජතුමා දන්නවා ඊළඟට රජ වෙන්නේ මේ මුටසීව රජ්ජුරුවන්ගේ පුතා තිස්ස කුමාරයා එතකොට ඒ ලිපි ගනුදෙනු කරලා සම්බන්ධතාවය ගොඩනගා ගත්තා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ කණ්ඩායම ලංකාවට වැඩම කරන ගමන ටිකක් ප්‍රමාද කරා මුටසීව රජුරුවන්ගෙන් පස්සේ තිස්ස රජතුමා දේවානම්පියතිස්ස වෙන්නේ පස්සේ මුලින් තිස්ස හැටියට තමයි අභිෂේක ලබන්නේ ඒ අභිෂේක ලැබුවට පස්සේ දඹදිව මේදා අධිරාජ්‍යයක් හැටියට පාලනය කරපු ධර්මාශෝක රජුරුව දූත පිරිසක් අතේ අනෝතත්ත විලෙන් පැන්ෙව්වා කියන ඒ වගේම රන් ඔටුනු රාජ ආභරණ රාජ සලුපිලි එක්ක ගෞරව නාමයක් පිටත් කරලා පිරිසක් අතේ වෙනවා දෙවියන්ට ප්‍රිය වූ දේවානම් පිය කියන ගෞරව නාමේ දඹදිව අධිරාජ්‍යයක් බවට පත් කරපු ධර්මාශෝක රජුරුවන්ගේ තිස්ස රජතුමාට ලැබිච්ච ගෞරව නාමය. ඒ ගෞරව නාමය ඇතුව දෙවනි වතාවට දෙවනි අභිෂේකයක් ලැබුවා කියලා. ඒ තමයි දේවානම් පිය තිස්ස නමින් තිස්ස රජතුමා දෙවනි වතාවට ආයමත් අභිෂේක ලැබනවා. දැන් යාලුකම මිත්‍රත්වේ ගොඩනගා ගත්තා. සන්නසකින් පණවිඩයක් කිව්වා ප්‍රිය නිරිඳුනි. මං බුදුන් සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවක සංඝයා සරණ ගියා. මම මේ බුද්ධ ශාසනයේ උපාසකෙක් බවට පත් වුණා. නුඹටත් ඒ උතුම් ශාසනික ලාභය මං ලබා දෙනවා කියලා
කලින්ම පණවිඩයක් කියලා තිබුණේ. ඔන්න ඔය පණවිඩේ ප්‍රතිඵලයක් හැටියට තමයි පොසොන් පුන් පොහෝ දවසේ අද වගේ පොසොන් පුන් පොහෝ දවසක එදා මිස්සක පවුවට මිහිඳු මහරහතන් වහන්සේ ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමා බණ්ඩුක උපාසකතුමත් අනාගාමි කෙනෙක් මේ පිරිස අහසින් මේදා වැඩම කරන්න මිස්සක පවුවට පින්වතුනි අපේ ඉතිහාස සඳහන් වෙනවා ඒ වෙනකොට අනුරාධපුරේ තමයි රජුරුවන්ගේ රාජධානිය රාජ්‍ය නගරේ මිහින්තලේ ආශ්‍රිත ප්‍රදේශ විශාල කැලයක් වනාන්තරේ දැන් බලන්න අර පණවිඩේ වල තිබුණාට තාම මේ බණ අහලා පිම්පව් කුසල් ලකුසල් හොඳ නරක පන්සිල් ගැන දන්න රජෙක් නෙමේ ඒ වෙනකොට දේවානම්පියතිස්ස රජුරු පොයේ දවස දැන් පොසොන් පොයේ දවසක්නේ පොයේ දවසටත් 20000ක් අමාත්‍යවරු සේනාව පිරිස පිරිවරාගෙන රජුරෝ විනෝදෙට දඩේ මේ ගියා දැන් මේ විනෝදෙට කන්න නැතුව නෙමේ විනෝදෙට යන්න එදා විශාල පිරිසක් එක්ක දඩේ මේ යද්දි ඔබ ඔය මුවාගේ කතාව මුවා පස්සේ පැන්න ඔබ ඔය කතා ටික අහලා තියෙනවනේ දැන් ඉතිහාසයේ ওই පොත්වල සඳහන් වෙන්නේ රජතුමා මෙහෙම දඩේ මේ යනකොට මේ මහ වනාන්තරේ රජුරුවන්ගේ හැම වෙලාවෙම පසුපසින් අමාත්‍යවරු අර විශාල පිරිසක් රජුරුවන්ට රැකවරණයත් එක්ක තමයි රජුරෝ යන්නේ ඒ මොහොතේ තමයි අහසින්ම මිස්සක පවුවට මේ මිහිඳු මහරහතන් වහන්සේලා ඇතුළු රහතන් වහන්සේලා පිරිස වැඩම කරේ. එතනදී මේ භූමියේ හිටියා ඔක්ෂ දේවතාවෙක්. මේ දේවතාවා කල්පනා කරා රජතුමාව මේ පිරිසෙන් තනි කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ඉන්න තැනට රජතුමාව එක් කරගෙන එන්න ඕන. ඒ වෙනුවෙන් මුෙක් විදිහට වෙස් වලාගෙන රජුරවන්ට පෙනී හිටියා. රජතුමා ඊතලේ අරගෙන මේ මුවා පසුපස පන්නනවා. ටික දුරක් යනකොට ඒ පැත්තෙන් නොපෙනී තව පැත්තකින් මුවා පේනවා. ඒ පැත්තට හැරිලා පන්නනවා. ඔහොම ඔහොම ගියා අර පර්වතේ ළඟට එනකොට මුවා නොපෙනී ගියා. රජ්ජුරුව එක පාට බය වෙලා වටපිට බැලුවා. ඒ බලනකොට තමයි තිස්ස තිස්ස කියලා මේ මිහිඳු මහරහතන් වහන්සේ කතා කරේ කවුද මගේ නම කීවේ කියලා බැලුවා. ඒ වෙලාවේ ඔබ වහන්සේලා කවුද කියලා අහනවා. මොකද දැන් කකලින් භික්ෂුන් වහන්සේලා දැකලා අඳුනගෙන බනහලා ඒ පුරුද්දක් නැ පණවිඩේ විතරයි තිබුණේ. ඒ වෙලාවේ තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධම්ම රාජස්ස ශ්‍රාවකයි. අපි ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ දඹදිව් තලේ ඉඳන් ජම්බුද්වීපයේ ඉඳන් මේ ලංකාවට වැඩම කරේ. අන්න එතකොට මතක් වුණා. කලින් මට දැනුම් දීලා පණවිඩයක් එවලා තිබ්බා නේද ධර්මාශෝක රජුරෝ කියලා. එතනදී තමයි අර අඹ පැනේ ඥාති පැනේ ඔය කතා කරලා ඒ වෙලාවේ අර අමාත්‍යවරු පිරිසත් ඔන්නාවා එතනට මේ සියලු දෙනාම දුනු ඊතල පැත්තක තියලා ඒ වෙලාවේ වන්දනා කරගෙන බණ ඇහුවා අන්න එතනදී තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ රජුරවන්ට බණ කියන්නේ පින්තුනි අපි බොහෝ වෙලාවට පොසොන් පෝයේ එනකොට මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රෙන් දහම් දෙසුවා කියලා අහලා තියෙනවා. ඒ චුල්ලහත්ති පදෝපම සූත්‍රේ සඳහන් වෙන්නේ ඇතෙකුගේ පියවර සටහන් උපමා කරගෙන කෙනෙක් මහ වනාන්තරයේ ඇවිදගෙන යන කෙනෙක් විශාල හස්තියෙක්ව හොයාගන්න හැටි. ඒ ඇතාගේ පියවර සටහන් ඔස්සේ ඇතා හොයාගෙන යන කෙනෙක්. ඇතාගේ පියවර සටහන් ඊළඟට ඇතා උස් තැන්වල අතු බිඳපු තැන් පිටාතුල්ලපු තැන් මේ ලකුණු ඔස්සේ ගිහිල්ලා ඊළඟට ඒ හස්තියව දකින්නකම් ඒ ලක්ෂණ ඔස්සේ ගිහිල්ලා ඇතා දැක ගන්න. ඒ වගේ තමයි කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධයෙන් සරණ යන ආකාරය ශාසනය තුල අවබෝධයෙන් පහදින ආකාරය තමයි සාරාංශයක් හැටියට ගත්තොත් චුල්ලහත්ති පදෝපම සූත්‍රය සඳහන් වෙන්නේ. එතකොට මේ දේශනාවෙන් බණහල් රජුරු ඇතුළු පිරිසට ශාසනය ගැන බුදුහාඳුරෝ ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. දැන් බලන්න මේ වැඩපිළිවෙල. ඉස්සල්ලාම රටකට ආවට පස්සේ පහදවන්න ඕනේ රටේ රජුරු. ඒ රටේ පළවෙනි පුරවැසියා. ඊළඟට රජුරුව දැන් බණහල ඉවරලා කිව සාමීනේ ඔබ වහන්සේලා එහෙමනම් දැන් ඉතින් අපිත් එක්කම වඩිමු කිව අනුරාධපුරේට මගේ මාලිගාවට. ඔබ වහන්සේලාට මම එහි පහසුකම් සලස්සන්නම් කිය වැඩේ. මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි අදා පිට කාර්යයක් තියෙනවා පැවරිලා. අපි හෙට එන්නම් රජුරු ඇතුළු පිරිස යන්න කියමු. ඒ වෙලේ එහෙනම් සාමීනී ඔබ වහන්සේලා හෙට
දානෙටම වඩින ඔබහන්සේලාට ආහාර පාන දානමාන මම මගේ මාලිගාවේ හිට සකස් කරනවා කියලා ඔන්න පසුවදා දානෙටත් ආරාධනා කළා තමයි ගියේ. එදා රාත්‍රිය ඔන්න බලන්න මිහිඳු මහරහතන් වහන්සේගේ දෙවනි ලක්කේ දැන් පළවෙනියට පැහැදුවේ රටේ රජුරුවන්ව. ඊළඟට ඒ රටේ කාලයක් තිස්සේ ධර්මයක් නැතුව කාලයක් පවතිනකොට මිනිස්සු නොඑක් ඇදහිලි විශ්වාස යකුන් යක්ෂණියන් අදහපු කාලයක්. ඔබ අහලා ඇති චිත්ත රාජ කාල වේල කියලා මේ යක්ෂයන්ට වැඳුම් පිදුම් කරා පුද පූජා කරා කියලා අතීත. එතකොට ඔය වගේ නොඑක් යක්කු යක්ෂණිය අදහගෙන ඉඳලා තියෙන. ඔය අතර දැන් මේ අයගෙන් ඊළඟට බාධාවල් කරතර ඉන්න පුළුවන් ධර්මීය ව්‍යාප්ත කරගෙන යනකොට මිහිඳු මහරහතන් වහන්සේ රාත්‍රී දැන් පොසොන් දවසේ හඳ එළිය පැතිරිලා කරවලයි මහරාත්‍රී මිස්සක පවුවේදී ඒ වැඩම කරපු රහතන් වහන්සේලා අතරින් සුමන සාමණේරයන් වහන්සේ බොහෝම ඍද්ධි බල සම්පන්න කෙනා උන්වහන්සේට කතා කරලා කියනවා ඔබ වහන්සේ අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා මේ ලංකා භූමිය පුරාම දෙවි දේවතාවරුන්ට යක්ෂයන්ට අමනුෂ්‍යයන්ට උක්ෂ පර්වත විමාන කරගත් දෙවියන්ට දේවතාවරුන්ට බූමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවට මැහෙන්න බනහන්න එන්න කියලා මිස්සක පවුවට ආරාධනයක් කරන්න කියලා. දැන් ඔබ හිතන්න සාමාන්‍යයෙන් අපි කතා කරලා කෑ ගහලා කිව්වොත් කටහඬ පැතිරෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි 이르දි අපිට හිතා ගන්න බෑ. 이르දි විශ්ේ අචින්ත්‍යයි. 이르දියෙන් ගෝසාවක් පතුරවනකොට ධර්මයේ සඳහන් වෙනවා ඒ 이르දියෙන් පතුරවන හඬ යම් යොදුන් ගානක් ඈතට වේවා මේ ළඟ ඉඳන් කතා කරනවා වගේ හඬ ළඟින් ඇහෙනවා. ඒක තමයි 이르දියේ ස්වභාවය. මේ මහරහතන් වහන්සේ අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා අර ගල මුදුනට වැඩම කරලා ඒ මත වැඩ ඉඳලා තමයි ආරාධනයක් කරන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා කියලා ආරාධනයක් කරා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයයි බණ අහන්න කාලයයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණෙත්වා සුනන්තු සග්ග මොක්ඛදම් මේ ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් නිවන අවබෝධ කරගන්න පැමිණෙත්වා කියලා ඔන්න ආරාධනා කරා. දැන් මේ මිනිස්සුන්ට නෙමෙයි යක්ෂයන්ට අමනුෂ්‍යයන්ට උක්ෂ පර්වත විමාන කරගත් අයට දෙවි දේවතාවුන්ට මුළු ලංකා භූමිය පුරාම පැතිරෙන. ඒ වගේම දිව්‍ය ලෝකවල දෙවියන්ටත් ඒ ආරාධනය කරා. මුළු මිස්සක පවුවම අතුරු සිදුරු නැතුව දෙව් බමුන්ගෙන් යක්ෂයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් එදා රාත්‍රී පිරීලා ගියා. මිහිඳු මහරහතන් වහන්සේ දෙවනියට ඒ අය අරමුණු කරගෙන දේශනා කරපු දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. පොසොන් දවසේ රාත්‍රී ඒ දේශනාවේ මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසුවා. සමචිත්ත පරියාය සූත්‍ර දේශනා ඒ දේශනාවෙන් බණහලා බොහෝ දෙවි දේවතාවරු ධර්මාවබෝධි ලැබුවා. බොහෝ පිරිසක් ශාසනය ගැන හිත පැහැදෙව්වා. දැන් ඔන්න පසුවදා දැන් ඔන්න පොසොන් දවසට පහවදා උදෑසනින් රජුරෝ කරත්ත පෙළක් බොහොම ගෞරවාන්විතව සරසලා පිටත් කළා. එව්වා උන්වහන්සේලා දානෙට වඩම්මගෙන ඉන්න දැන් මිසක පවුවට කරත්ත පෙළක් උදේ පාන්දරින් පිටත් කරා. මිහිඳු මහරහතන් වහන්සේ ඒ අයට කියනවා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ මේ සත්තු ඇදගෙන යන සතුන්ගෙන් ඇදගෙන යන මේ රතවල යන්නේ නැහැ කියලා. මොකද ඒ කාලේ අද තියෙන යාන වාහන නෙමේ සතුන් එක්ක අස්ව කරත්ත ගොන්නු බැඳපු කරත්ත මුල් කාලේ වික්ෂුන් වහන්සේලා ඒ වගේ රතවල ගමන් කරලා මිනිස්සු නිඳා අපහාස කරන මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට කිසි අනුකම්පාවක් නෑ. අර සත්තු කොච්චර පවුද කොච්චර අමාරුවෙන්ද මේ වැදගෙන යන්නේ මේ සත්තුන්ට හිංසාවක් නේද කියලා මිනිස්සු ගරහ කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දිහා බැලලා විනය නීතියක් පනවලා තියෙනවා වික්ෂුන් වහන්සේලාට සතුන් ඇදගෙන යන මේ රතවල යන්න එපා කියලා නැගලා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා ඒක අපට සුදුසු නෑ. ඔබ යන්න අපි එන්නම් කියලා කරත්තවලටත් කලින් අහසට පැන නැගලා අහසින්ම මාලිගාවේ මිදුලට අහසින් වැඩියා මේ රහතන් වහන්සේලා පිළිස. ඊළඟට සඳහන් වෙනවා එදා පොසොන් දවසේම රාත්‍රි අර බණ්ඩුක උපාසකතුමාවත් පැවිදි කෙරෙව්. එතකොට එදා
බණ්ඩුක උපාසකතුමා රාත්‍රියේම අර සමචිත්ත පරියාය දේශනාව අහලා ඒ වෙලාවේ භාවනා කරලා රහත් වෙනවා. එතකොට දැන් මේ ඉන්න ඔක්කොම රහතන් වහන්සේලා. දැන් දහවල් දෙවනි දවසේ දහවල් මාලිගාවේ දානය පූජා කළ අවසන් වෙලා බණහන් ඉස්සරහින් වාඩි වුණා අමාත්‍යවරු රාජකීය පිරිස බිසෝවරු කාන්ත රජුරුවන්ගේ අන්තපුරවල අය ඒ අතර අනුලා බිසව ප්‍රධාන 500ක් විතර කාන්තාව බොහෝ පිරිසක් හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දෙවනි දවසේ ඒ අය අරමුණු කරගෙන දේශනා කරන්නේ පේතවත්තු විමානවත්තු සච්ච සංයුක්තය. ඔන්න ඔය දේශන පෙළ මතක තියාගන්න. පේතවත්තු අපි ගොඩාක් බණවලට දේශනාවලදී ඔබ අහලා තියෙන. පේතවත්තු කියලා කියන්නේ අකුසල් කරලා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ පින්දහම් කරලා මරණ මංචකේ පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා. එවැනි සිදුවීම් සිය ගාණක් ධර්මයේ සඳහන් වෙනවා. වෙනම පිටක දෙකක් තියෙනවා කුද්දක නිකායට අයිති. පේතවත්තු විමානවත්තු කියලා. ඒවැය තියෙන දේශනා ඇසුරින් මිහිඳු මහරහතන් වහන්සේව විස්තර කර කර බණ කිව. දැන් බලන්න මේ ලංකාවට ඇවිල්ලා දෙවනි වැඩම කරපු දවසේ අපාය ගැන අහලා තියෙන අයිට නෙමෙයි, දිව්‍ය ලෝක ගැන අහලා විශ්වාස කරපු අයිට නෙමෙයි, දෙව්ලොව ප්‍රේත ලෝකයක් දිව්‍ය ලෝකයක් ගැන විස්තර කරමින් පේතවත් විමානවත් වලින් දහම් දෙසුවා. ඊළඟට සත්‍ය සංයුක්තේ චතුරාරි සත්‍ය ඇතුළත් දේශන රැසක් තියෙනවා. ඒ දේශන කීපෙම එකතු කරගෙන දහම් දෙසුවා. ඒවම් ගලපමි. ඒ බණ අහලා අවසන් වෙනකොට 500ක පිරිසක් අනුලා බිසව ප්‍රධාන සෝවාන් මාර්ගඵලයේ ලැබුවා දෙවනි දවසේ. දහවල් දානි වළඳලා අවසන් වෙලා ඒ කියපු බණ අහලා. දැන් මේ බණ කියලා අවසන් වෙනකොට මාලිගාව ඉස්සරහා බොහෝ පිරිසක් පිරිලා. රජුරු එළියට ගිහිල්ලා බැලුවා මාලිගා වටේට මිනිස්සු විශාල පිරිසක්. ඒ මිනිස්සු කෑකෝ ගහනවා ගෝසාවක්, අනේ අපිටත් උන්වහන්සේගෙන් බණක් අහන්න ඕනේ, අනේ අපිටත් බණපදයක් අහන්න ඕනේ, අපිට උන්වහන්සේ දකින්න ඕනේ. ඔබ දන්නවා කලින් දවසේ පොසොන් දවසේ අර 20,000ක පිරිසක් එක්ක තමයි රජුරෝ දඩේ මේ ගිහිල්ලා මිසක පහුවෙදි බණ ඇහුවේ. දැන් මේ අය ඇවිල්ලා හැම තැනම මේ කතාව ගෙවල් දොරවල් වල ඥාතීන්ට හිතවතුන්ට එක දවසට හැම තැනම පැතිරිලා ඔන්න හෙට මාලිගාවට උදේ වඩිනවා. අහසින් වැඩම කරලා තියෙන ධර්මාශෝක රජුරුවන්ගේ පුත්‍ර රත්නේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ. එතකොට දැන් මේ වගේ කතාවක් යනකොට මිනිස්සු ආසයි දකින්න බනහන්න. බොහෝ පිරිසක් මාලිගාව ඉස්සරහ. ඒ වෙලාවේ රජුරෝ බැලුවා මාලිගාව ඉදිරියේ නම් ඉඩ කඩ මදි බන කියන්න. රජුරුවන්ට මතක් වුණා හොඳ ඉඩ තියෙන තැන රජුරුවන්ගේ ඇත්තුයින් ඇත්ගාල එදා හැඳින්වේ ජෝතිය වනය කියලා. පිංගතුනි අද අනුරාධපුර ජේතවන මහා සෑය අනුරාධපුරයේ තියෙන විශාලම චෛත්‍ය රුවන්වැලි සෑයටත් වැඩිය විශාලයි. මේ ජේතවන චෛත්‍ය ඉදි වෙලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ දා සාමාන්‍ය මිනිස්යන්ට මුලින්ම බණ කියපු තැන, රජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන. රජතුමා ඇත්තු ටික ඉවත් කරලා පොළව සුද්ධ පවිත්‍ර කරලා ඉක්මනට මණ්ඩපයක් ඉදි කෙරෙව්වා. අඬබෙර කරුවන් පිටත් කරා මිනිස්සු ඒක රාශී කරා එතනට. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පිරිස මාලිගාවේ ඉඳන් ගෞරවයෙන් එතනට වඩම්බගෙන ගියා පෙරහරි. අර මණ්ඩපයේ මත ධර්මාසනයේ වඩා හිඳවලා රජ්ජුරුවම ආරාධනයක් කරා, ස්වාමීනි මේ මගේ රටවැසියන්, ඔබ වහන්සේ මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් කරුණාවෙන් දේශනා කරන සේක්වා කියලා. මිහිඳු මහරහතන් වහන්සේට ඔන්න දෙවනි දවසේ දවල් තමයි සාමාන්‍ය රටවැසියන්ට රටේ මිනිස්සුන්ට බණ කියන්න ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ මුල් කරගත්තේ දේවදූත සූත්‍රය, මජ්ඣිම නිකායට අයිති සූත්‍රයක්. මජ්ඣිම නිකායි තුන්වෙනි පොතේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රය. නිරය ගැන අපේ බුදුරජාණන් වහන්සේ දිවසින් බුදුවැසින් බලලා දේශනා කරපු දේශනා. අකුසල් කරලා කෙනෙක් නිරයට වැටුණාට පස්සේ අපායෙන් අපායට වැටි වැටි නිරේ තුල දුක් විඳින ආකාරය තමයි දේවදූත සූත්‍රය සඳහන් වෙන්නේ. මෙන්න මේ දේශනාව විස්තර කරමින් සාමාන්‍ය මිනිස්සුන්ට බණ කිව. දැන් හිතන්න මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රයෙන් බණ කියන්නේ ලංකාවේ අපාය පිළිගත් පිරිසකට නෙමෙයි.
ඒ වෙනකොට අපාය කියන්නේ මොකක්ද? අපාය කොහෙද තියෙන්නේ? මොන වගේද? ඔය මොකවත් අහලවත් නැති සාමාන්‍ය මිනිස්සයන්. නිරය ගැන විස්තර කරමින් මිහිඳු මහරහතන් වහන්සේ මේ දේශනාව කරලා චතුරාරි සත්‍ය ඇතුළත් දේශනාව කරනවා. 500ක් දෙනා එතනදී සෝවාන් ආදී මාර්ගඵල ලබනවා. දැන් ඔන්න අනුලාභිසෝ ප්‍රදාන එතන 500ක් තරම් පිරිසයි මෙතන පිරිසයි දහසක් දෙනා. හවස් වෙනකොට එතනත් ඉඩ මදි වුණා කියනවා. ඒ තරම් පිරිසක් දැන් හැම තැනින් මෙනවා ආරංචියට. අනේ අපිටත් බණ අහන්න ඕනේ, අපිට ඇහෙන්නේ නැහැ කියන. ඉඩ මදි එතන. රජතුමා කල්පනා කරා රජුරුවන්ගේ උයන මහ මෙහුණා උයන හොඳට ඉඩකඩ තියෙන ලස්සන වනයක්, උද්‍යානයක්. රජතුමා ඉක්මනට රාජ බටය යොදවලා එතන මණ්ඩපයක් හදලා මිනිස්සු රාත්‍රී කාලේ එතනට එකතු කරා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස එතනට වඩම්මගෙන ගිහිල්ලා, ස්වාමීනි මෙතන හොඳ ඉඩකඩ තියෙන, ඔබ වහන්සේ මෙතන ඉඳන් බණ කියමු කියලා රාත්‍රී දේශනාව එතන කරේ. ඒත් අපාය ගැන කරපු දේශනාවක්. මහාවංශේ සඳහන් වෙනවා බාල පඬිත සූත්‍රයෙන් එතනදී දහම් දෙසුවා කියලා. බාල පඬිත සූත්‍ර කියන්නේ නිරය ගැන සඳහන් වෙන දේශනාවක්. එතනදී බණ අහලා 500ක පිරිසක් සෝවාන් ඵලයට පත් වෙනවා. දැන් ඔබ හිතන්න, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපේ රටේ මිනිස්සුන්ට මේ අපාය බය, කෙනෙක්ව පිනට කුසලයට ධර්මයට නැඹුරු කරේ අකුසලයට අපායට බය ඇති කරවලා. එතකොට තමයි ඒ අපාය ගාමි අකුසල් වලින් මිදෙන්නේ. කොහොම හරි මම මේ අපායෙන් සතර අපායෙන් බේරෙන්න ඕන කියලා කුසලයේ වඩනවා, ධර්මයට යොමු වෙනවා. දැන් එදා රාත්‍රී දැන් රෑ බෝ වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට රජුරෝ කියන, අනේ ස්වාමීනි දැන් නම් කරවල වැටලා රෑ වෙලා, ඔබ වහන්සේලා දැන් නම් අර මිස්සක පව්වට කැලේට වඩින්න එපා, මගේ උයනේම වැඩ ඉන්න, මම ඔබ වහන්සේලාට පහසුකම් හදනවා කියලා මහමෙවුනා උයනේ වැඩ ඉන්න පහසුකම් සැලැස්සුවා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිසේ දා රාත්‍රි දෙවනි දවසේ දැන් මහමෙවුනා උයනේ වැඩ සිටියා. තුන්වෙනි දවසේ ලංකාවට වැඩම කරලා රජතුමා උදේ පාන්දර උන්වහන්සේලාට ගිලම්පසත් අරගෙන රාජකීය පිරිසත් එක්ක මහමෙවුනා උයනට ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඊ රාත්‍රී සැපසේ නිින්ද ගියාද? ඔබ වහන්සේලාට මැසි මදුරුවන්ගෙන් පීඩාවල් ඇති වුණාද? ඔබ වහන්සේලා සැපසේ වැඩ සිටියාද? මිහිඳු මහරහතන් වහන්සේ කියන, රජතුමනි අපි ඊ රාත්‍රී සැපසේ වැඩ හිටියා. ඒ වෙලේ රජතුමාට සිතුවිල්ලක් එනවා, මේ වගේ උයනක් උන්වහන්සේලාට සුදුසුද, කැපද? අහනවා, ස්වාමීනි ඔබ වහන්සේලාට මේ වගේ උයනක් පිළිගන්න සුදුසුද? මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බිම්බිසාර කියලා රජ කෙනෙක් තමන්ගේ රාජකීය උයන බොහොම ලස්සන උයනක් තමයි පළවෙනියටම බුදුහාමුදුරන්ට ආරාමයක් කරන්න පූජා කරේ. කොටි සෙනසුන් හදලා මේ උයන තමයි ආරාමයකට පූජා කරේ. ඒ තමයි වේළුවන ආරාම. මේ වේළුවන පූජාව ගැන විස්තර කරමින් මිහිඳු මහරහතන් වහන්සේ රජුරවන්ට බණ කිව්වා. රජතුමාගේ හිත පැහැදිලා සාදුකාර දීලා කියනවා, සාමීනි එහෙමනම් අද මම මගේ රාජකීය උයනත් බිම්බිසා රජුරුව වේළුවනේ පූජා කරා වගේම මං බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා රජතුමාගේ මංගල හස්තිය පසුපස රන් නගුලක් ගැට ගහලා සීමා මායින් ලකුණු කරවලා පැන් කෙණ්ඩියකින් ශ්‍රී හස්තයට පැන් වඩලා ඒ භූමිය බුද්ධ ශාසනයට පූජා කරන පින්වතුනි, ඔය මහමෙවුනා භූමිය, මහමෙවුනා උයන පිහිටි පිම්බිම පෙර බුද්ධ ශාසනවලත්, කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුද්ධ ශාසනවලත්, ඒ භූමියම පෙර බුද්ධ ශාසනවලට පූජා වෙච්ච භූමියක්. මිහිඳු මහරහතන් වහන්සේ එතන වැඩ සිටිමින් දිනපතාම බණ අහන්න එන බොහෝ පිරිසකට බණ කිව්වා. මාසයක් වගේ ඇතුළත 60 දෙනම බණ අහලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. පළවෙනි මාසයේ අවසන් වෙනකොට වස් කාලේ හැසල පොයෙන් තමයි වස් ආරම්භ වෙන්නේ. වස් සූපනායකක් කන්දකේ කියලා මේ වස් සමාදන් වීම ගැන විනය සඳහන් වෙන දේශන කොටස රජතුමා ඇතුළු පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරා. වස් සමාදන් වෙන හැටි. ඒ වෙලාවේ රජුරෝ උන්වහන්සේලාට විවේකයෙන් වස් කාලේ ගත කරන්න
මෙහින් තලේ ගල්ලෙන් 68ක් සුද්ධ පවිත්‍ර කරලා වස් ආරාධනා කරා. අද අපි කියන අට සැතලේ ඒ ගල්ලෙන් වල වස් කාලේ වැඩ ඉඳලා වස් පවාරණින් පස්සේ ආයිමත් ධර්ම ප්‍රචාරය සිදු කරා. ඔය විදිහට තමයි සම්බුද්ධ ශාසනේ මේ ලංකා භූමියේ ස්ථාපිත වෙන්නේ. ඊළඟට අර අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරුන්ට පැවිද්ද පැවිදි භාවයට පත් වෙන්න උවමනාව ඇති වෙලා අවසර ඉල්ලද්දී මිහිඳු මහරහතන් වහන්සේ කියනවා කාන්තාව පැවිදි කරන්න නම් සංඝමිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් පිරිසක් දඹදිවෙන් වඩම්මන්නට වෙනවා. ඒ සමගම ජයශ්‍රී මහ බෝධියේ දක්ෂින ශාඛාවත් වඩම්මන්න. අන්න ඒ ගමනේ තමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛා වඩම්මන්න. පිංගතුනි පෙර බුදුවරුන් බුද්ධත්වයට පත් වෙච්ච ඒ මහා බෝධියේ දක්ෂින ශාඛාව පිහිටි තැනම අනුරාධපුර මහමෙවුනා උයනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින ශාඛාව එදා පිහිටියා. ඒ බෝධීන් වහන්සේ පිහිටනකොට මහ පොළොව පවා කම්පා වුණා කියන්නේ. පිංගතුනි බුද්ධ ශාසනය මේ ලංකා භූමියේ ස්ථාපිත වෙන්නේ ආකාරයට මහා බෝධියේ දක්ෂින ශාඛාව පිහිටියා. භික්ෂු භික්ෂුණී සංඝ පිරිස මේ භූමියේ පහළ වුණා. ධර්මයේ මේ ලංකා භූමියේ ව්‍යාප්ත වුණා. විටින් විට නොයේක් ආක්‍රමණ අපි දන්නවා. අපේ ඉතිහාසෙ මේ අවුරුදු 2000 ගානක ඉතිහාසය ආපස්සට බලාගෙන යනකොට නොයේක් විදි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ආක්‍රමණ ඊළඟට නොයේක් ව්‍යසන වසංගත බැමිනිතියා සාය වගේ විශාල නියඟ දුර්භික්ෂ කාල මේ මොනතරම් කරදර විපත් ආවත් අපේ රටේ ශ්‍රී ලාංකේය ස්වාමීන් වහන්සේලා දිවිහිමියෙන් ලංකා භූමියේ බුද්ධ ශාසනේ එදා පටන් අද දක්වා ආරක්ෂා කරගෙන ඉන්න විශාල කැපකිරීමක් කරලා තියෙනවා. ඒ නිසා පින්තුනේ අපට පොසොන් පෝය වැදගත් වෙන්නේ මෙන්න මේ කියන කාරණා කීපයත් එක්ක. ඒ නිසා අපිට මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලංකා භූමිය අපිට ලැබෙන්නේ. අන්න ඒ නිසායි අපි මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේ විශේෂයෙන් ගෞරවයෙන් අපි හඳුන්වන්නේ. අන්න ඒ නිසා මේ උතුම් පොසොන් පුන් පොහෝ දවසේ අපි මිහිඳු මහරහතන් වහන්සේව සිහි කරලා අපි උන්වහන්සේගේ ගුණ නිතර සිහි කරන්නට ඕන. අපි දන්නවා අපි බොහෝ වෙලාවට මේ බුද්ධ ශාසනයේ සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් වන්දනාමාන කරන. ඒ වගේමයි මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලාංකික අපි විශේෂයෙන් උන්වහන්සේව සිහි කරලා වැඳුම් පිදුම් කරන්නට ඕන. තුනුරුවන් උදෙසා බුදුහාමුදුරු ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නයේ කියන තුනුරුවන් අපිට ලැබිච්ච වටිනාම මාණික්ක ත්‍රිවිධ රත්නේ. අන්න ඒ නිසායි තුනුරුවන් තුල දිවිහිමිය තුනුරුවන් ගැන සද්ධාවට හානි නොකරගෙන දිවිහිමියෙන් සද්ධාව රැකගෙන මේ ධර්මයේ තුල මොන කරදර විපත් ඇති වුණත් වසංගත රෝග එනවා, නොයෙක් වියස දෙනවා, ගම් වතුර විපත් එනවා, නොයෙක් කරදර බාධා විපත් කාලෙන් කාලෙට ඇති වෙනවා. හැබැයි මේ මොන කරදර විපත් ආවත් ඔබ ඔබේ සද්ධාව රැකගන්න, ඔබ ඔබේ ගුණධර්ම ටික රැකගන්න, සීලාදී ගුණධර්ම ටික රැකගන්න, ඔබ ධර්මයේ තුල ආරක්ෂා වෙන්න. ඔබට පොයේ දවසකට පන්සලට ගිහිල්ලා සීල් ගන්න බණහන් අවස්ථාව නැත්නම් ඔබ gedare ඉඳන් හරි බණහන් ඒ අහන ධර්මයේ නුවණින් විමසන්න, අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න, ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ පොසොන් පුන් පොහෝ දවසේ මේ උතුම් ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.